ඉස්ත්‍රික්ක හයක ඇතැම් ස්ථානවලට අද මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම තත්ත්වය ඇති වෙන්න හේතුව දැන් මේ දිනවල සුළඟක් නිශ්චිත දිශාවකින් තොරව හමන්නේ. සුළං ප්‍රවාහයේ දිවින හරහා ඇත්තටම අඩු වේගයකින් තමයි තියෙන්නේ. ඒත් එක්කම ජලවාෂ්පත් අඩුයි වායුගෝලයේ. එතකොට මේ වායුගෝලයේ රත් වෙනවා. ඒ හේතුවෙන් තමයි මේක මේ විදිහට අපිට මේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයක් වැඩි වෙලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා තව දවස් 3-4 වගේ තුළගේ වෙනසක් වෙයි කියලා. ඊසාන දිසාවෙන් වේගයක් වැඩි වේවි කියලා. ඒත් එක්කම තරම කඩුවීමක් තියෙවි. නමුත් මේක අඩු වැඩි වශයෙන් ඉදිරි මාසයක් වගේ අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව පුත්තලම, කුරුණෑගල, ගම්පහ, කොළඹ, හම්බන්තොට සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි දැනුම් දී ඇත්තේ. අදාළ දිස්ත්‍රික්කවල වැඩිහිටි සහ රෝගී ජනතාව මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත්, කුඩා ළමුන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළේ. මේ දිනවල ඉතාම දැඩි රස්නයක් දවල් කාලයේ අපිට දැනෙනවා. අපේ දරුවන්ට සහ මහජනතාවට අපහසුතා කීපයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වැඩිපුර දාඩිය දැමීම නිසා ශරීරයෙන් ජලය සහ සෝඩියම් ලවණ පිටතර යනවා. ඒ සමගම අපිට විජලනය වීමේ තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් විජලනය වීම නිසා මාංශ ගතිය, අපහසුතාවය, කෑම අරුචිය, නිදිමත ගතිය වගේ තත්ත්වයන් ඇති වෙනවා. ඊට අමතරව මුත්‍රා යනවා අඩු වෙන්න පුළුවන්. මුත්‍රාවල පැහැය තද වෙන්න පුළුවන්. ඉතින් මේ සමගම අපි අවශ්‍ය ප්‍රමාණයට ජලය සහ ඒ ලවණ ශරීරයට ගත්තේ නැත්නම් අපිට සංකූලතා කීපයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ දවස්වල පාසල්වල ක්‍රීඩා තරඟ තියෙනවා. ඊට අමතරව කුඹුරුවල, පාරවල්වල වැඩ කරන පුද්ගලයෝ ඉන්නවනේ. ඒ හැමදෙනාම ජලය සහ ඒ ස්වභාවික දියරාර අවශ්‍ය ප්‍රමාණයට ගත්තේ නැත්නම් අපිට විජලනය වෙලා සමහරලාට අපිව කඩාගෙන වැටෙන්න පුළුවන්. ඊට අමතරව වැඩිපුර ජලයේ අපි දරුවන්ට නාන්න සෙල්ලම් කරන්න ඉඩකඩ ලබා දෙන්න. ඊටත් අමතරව වැඩිපුරම රස්නේ තියෙන වෙලාවට පුළුවන් නම් ඒ වෙලාව ගහක් යට වගේ සෙල්ලම් කරන්න ඉඩකඩ ලබා දෙනවා නම් ඒක වැදගත්. සාමාන්‍යයෙන් වතුර බෝතලයක් බොන දරුවට වතුර බෝතල් දෙකක් දීලා යවන්න. ඊට අමතරව හමේ රෝග තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. දාඩිය බිබිලි, මෝටර් රථයක් වගේ ඇතුළත දරුවෙක් තියලා එළියට යන්න එපා. ඒ මෝටර් රථයක් ඇතුළ වහලා දවල් කාලේ එළියට දෙමව්පියෝ ගියොත් සමහරක් වෙලාට එන කොට ඒ දරුවට ලොකු හානියක් සිදු වෙන්න පුළුවන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.